පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. නිෂ්පාදන වියදම අනුව බලනකොට රජය විසින් බදු වලින් පමණක් කුකුල් මස් කිලෝ එකට රුපියල් 240ක් අය කරනවා. ආනයනකර බිත්තරට රජය අය කරන්නේ රුපියලක් විතරයි. නමුත් දේශීය බිත්තර නිෂ්පාදනය කරනකොට රුපියල් 6ක් අපි රජයට බදු වශයෙන් ගෙවනවා. විශාල බදු ප්‍රමාණයක් රජය අය කරන නිසා තමයි හුඟක් වෙලාවට මේ බිත්තර සහ කුකුල් මස් මිල වැඩි වෙලා තියෙන්නේ. විශේෂයෙන් වැට් බද්ද 15%ක් එයා හරි අඩු කරලා දෙනවා නම් ඒ අනුව අපිට ඒ සහනේ පාරිභෝග ජනතාවට දෙන්න පුළුවන්. දැන් මාස ගානක සිට බිත්තර ආනයනය කරනවා. නමුත් පාරිභෝග ජනතාවට ඒකෙන් සහනයක් ලැබුණේ නැහැ. නැවතත් පාලන මිලක් දැම්මොත් එීම කුකුල් මස් කර්මාන්තයත් බිත්තර කර්මාන්තය වගේ කඩාවැටෙන්න පුළුවන්. මේ අතර තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද දිනේදී උඩරට සහ පහතරට එළවලු විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. උඩරට එළවලු මිල ඉහළ තත්වයක පැවතුනත් පහතරට එළවලු මිල සාමාන්‍ය තත්වයක පවතින බවයි තොග වෙළඳුන් පවසන්නේ. එළවලු මිල අමුමිරිස් රුපියල් 600 650 ගියා. තක්කාලි රුපියල් 150යි. බණ්ඩක රුපියල් 200යි. මෑකලල් 300යි 320යි. ඒ විදිහට තමයි මේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන මිල. අද නූර්ලි බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අනිත් ඒවා මේ අපේ රජ රටේ ලෙවලු පොඩ්ඩක් මිල පහළට ඇවිල්ලා තියෙන ටික. රජ රටේ ලෙවලු සාමාන්‍ය මිලක් තියෙනවා. පාරිභෝගික පැමිණෙන අඩුයි. පසුගිය කාලේ වගේ වෙළඳ දෙන්නේ නැහැ. බිස්නස් අඩුයි. ව්‍යාපාරිකයෝ මාකට් එකට ගෙනියන්න එන ප්‍රමාණය අඩුයි. ඒ යාළුවන් ඇහුවම කියන්නේ බඩු අරන් ගියාට විකුණන්න බෑ කියනවා. අරන් යනවා විසිකරනවා කියන එහෙම තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් සිල්ලර වෙළඳාම සඳහා එළවලු රැගෙන යන වෙළඳුන් පවසන්නේ එළවලු වල ගුණාත්මක භාවය අඩුවීම නිසා එළවලු වෙළඳාම අඩු වී ඇති බවයි. බඩු මිලයි ගන්න හම්බෙන්නේ නැහැ මාත්‍ය ඔබ මේ සෑහෙන මිල බඩු තියෙන්නේ. එළවලු වල ආසූ නැගලා තියෙන ගන්න දියන්නේ නැහැ. සිල්ලර විකුණන්න බෑ. භාගයට භාගයක් විසිකරන මුදලවත් සේප් වෙන්නේ නැහැ අරන් ගියාම. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.